ආයුබෝවන් ඔබට නිරෝගී උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අපි කිව්වට විතරක් බෑ හැමෝම පරිස්සම් වෙන්න ඕනේ අපිත් එහෙමයි අපිත් පරිස්සම් ඒ වගේම අනිත් අයවත් පරිස්සම් කරගන්න ඕනේ ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත් ඔබ දන්නා ඔය සත්තුන්ගෙන් එහෙම කරදර තියෙන පැතිවල වැට ගහලා අලි වැට ගහලා අපි හේන කුඹුර ඒ වගේම දීපල පරිස්සම් කරගත්තා ඒ වගේම තාප්ප ගහගෙන හතුරුන්ගෙන් පරිස්සම් වුණා CCTV දාගෙන හොරුන්ගෙන් පරිස්සම් වුණා ගංගොතුර තියෙන පැතිවල කාණු බැඳලා ඒ වගේම තාප්ප හදලා කණු උඩ අපි ඉදිකිරීම් කරලා ඒවෙන් පරිස්සම් වුණා මේ ඔක්කොම කරේ අපේ දීපල පරිස්සම් කරගන්නනේ දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ ටික ඔක්කොම කරලා ගෙට ආවහම අපේ හුස්ම පරිස්සම් කරගන්න අමාරු වැඩක් හැබැයි ලේසි ක්‍රම තියෙනවා ඒවා අපිට අමතකයි ඒ ගැන අපි කතා කරන්න සූදානම් මේ ඔබේ ආදරණීය බදාද පිනවියන ඒ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් අපි ආරාධනා කළා අපේ රටේ කාලෙක ඉඳලම මේ අපේ ක්‍රමය ගැන අපේ ක්‍රමය මේ මහ පොළොවේ පැල කරන්න උත්සාහ කරන දේශීය වෛද්‍යවරයෙකුට දේශීය වෛද්‍ය රංජන් මොහන්දිර මහත්මයා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝවන් අයිබෝවන් මේ දැන් ආයුර්වේද ගැන කතා කරද්දී නැත්නම් මේ දේශීය අපේ හෙළ වෙදකම ගැන කතා කරද්දී වෛද්‍යතුමනි අපි දන්නවා ලෝකයේ හැමතැනකම කොරෝනා තියෙනවා ඇමරිකාවෙත් තියෙනවා එංගලන්තෙත් තියෙනවා එතකොට ඊටත් වඩා සෞඛ්‍ය ගැන කතා කරද්දී සෞඛ්‍ය ඊට වඩා දියුණු රටවල් වලත් කොරෝනා තියෙනවා ඒ හැම රටකම කොරෝනා තිබුණට අපේ රටෙත් තියෙනවා හැබැයි අපිට අමතක වෙච්ච අපේ ආහාර රටාවක් තියෙනවා අපිට මේ ආහාර රටාව උඩට ගත්තොත් දැන් කතා කරනවා හැමෝම ඒ කොරෝනා වලින් ටිකක් ඈත්මෑත් වෙලා ඉන්න පුළුවන් වෙයි කියන කාරණේ. ඒක බටහිර වෛද්‍යවරුත් මම දැක්කා මේ සම්බන්ධයෙන් කතා කරන අධිකරණ වෛද්‍යවරු සමහර අවස්ථාවල යන්න අපේ අර බටහිර මේ වෛද්‍ය පැත්තට එහා ගිය අපේ දේශීය වෛද්‍ය ක්‍රමයක් තියෙනවා එතනට යන්න කියලා මහ ජනතාවට කියනවා. වෛද්‍යතුමනි අපේ රටේ ආහාර වේල ගැන කතා කරද්දී ආහාරත් එක්ක ඉබේටම බෙහෙත් ටිකක් හම්බ වෙන ආහාර රටාවක් නේද අපිට තියෙන්නේ. ඔව් සමීර මහත්තයා මම මුලින්ම කියන්න ඕනි. අතරමඩ හරි සතුටුයි කාලෙකින් ඔබතුමා වුණ ගැහිවීම ගැන මුලින්ම يعني දක්ෂ නිවේදක මහත්තයෙක් අපට ඉන්න. ඉතින් ඔබතුමා සමීර අපට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි අපේ දේ නැති කරගෙන නැහැ තාම. අපි අපේ දේ පොඩ්ඩක් අයින් කරලා අලුත් දෙයක් අත්හදා බලන්න ගියා අපි. නමුත් අලුත් දෙය හරියන්නේ නැහැ කියන මට්ටමට දැන් අපි ඇවිල්ලා තියෙනවා. නමුත් ක්‍රමක්‍රමයෙන් දැන් අපි අපේම වීගෙන එන කාලේ තමයි දැන් තියෙන්නේ මේ. ඒ නිසා අපි ගැන සන්තෝෂ වෙන්න ඕනෙත් නැහැ මම නම් හිතන්නේ මොකද අපේ දේනේ. අපේ දේ රැකගත්ත කියන එක හිතුවම ඇති. එතකොට සමීර අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ අපේ ආහාර කියන්නේ ඖෂධ. මම හැමදාම කියන්නේ අපි ආහාරයක් ගන්න ඖෂධ ගන්න විදිහට. තමයි. මොකද දැන් ඖෂධනේ අපි ආහාර කරගෙන තියෙන්නේ. දැන් බලන්න මම හැමදාම කියන්නේ මේ වගේ දෝතක් විතර අපි ඖෂධ ගන්නවා දවසකට බටහිර ඖෂධ ප්‍රතිවර්ග. ඒක අපි ආහාරයක් කරගෙන තියෙන්නේ. ආහාරේ ඖෂධයක් කරගෙන අපි පොඩ්ඩයි ආහාර ගන්න. ඒක නෙමෙයි වෙන්නේ. අපිට පුළුවන් නම් හොඳ ආහාර රටාවක් හදාගෙන ක්‍රමවේදයකට ජීවත් වෙන්න කොරෝනා කියන්නේ අපිට බේරෙන්න පුළුවන් පහසු ක්‍රමයක්. කොරෝනා වලින් බේරෙන්න ඇඟේ ශක්තිය තියෙනවා. ස්වසන පද්ධතිය හොඳට ශක්තිමත්ව තියෙනවා. ඒ වගේම මනස හොඳට ක්‍රියා කරන්න ඕන. මානසික ආතතියෙන් අපි අයින් වෙන්න ඕන. මනස නිරවුල් වෙන්න වෙන්න අපි ශක්තිමත් වෙනවා. ශරීරය ශක්තිමත් වෙනවා. එතකොට හිතගත ශක්තිමත් වෙනකොට රෝග වලට වෛරස් වලට අපේ ඇඟට ඇතුල් වෙන්නේ තියෙන බලය හීන වෙලා යනවා. අර ඔබතුමා කිව්වා වගේ සමීර අපි වැටක් ගහනවා, තාප්පයක් බඳිනවා, ඒ ගෙදර ආරක්ෂා කරගන්න. මොකද අරහෙන් එන බලය අඩු වෙනවා තාප්පයක් තියෙනකොට. CCTV එකක් තියෙනකොට හොරෙක් වෙනකොට පොඩ්ඩක් අර නැවතිලා බලනවා මොකද කරන්න කියලා. ඒ වගේ තමයි අපි ශක්තිමත් ඇඟක් තියෙනවා නම් අපි හොඳට නිරෝගී නම් අර වෛරස් එකත් එනකොට ඇවිල්ලා හැප්පිලා ආපහු යන්න පුළුවන්. ඒ වගේ දෙයක් නේද. මොකද අපේ හොඳ කාන්දමක් තියෙනවා. හැබැයි කාන්දම තියෙන ඇද ගන්න නෙමෙයි එළියට දාන්න පුළුවන් කාන්දම. අනේ දැන් රංජන් මහන්දිර මහත්මයා අපි දන්නවා මේ දවස්වල මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මිනිස්සු මානසිකව ඇදවැටීමක් තියෙනවා. ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. කොයි වෙලේ ආසාදනය වෙයිද, ඒ වගේම ආසාදනය වෙලා මේක උත්සන්න වෙයිද, එහෙම බයක් තියෙනවා. ඉතින් ඒ නිසාම ඔබතුමා දකින්න ඇති ඔය ෆාමසි දැන් අරින්න ඉඩකඩ දීලානේ තියෙන්නේ. මේ මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය ෆාමසි ගාව පුදුම පෝලින් තියෙන්නේ. බලන් ගියාම මේවා විටමින් ගන්න,
මිනිස්සු අනවශ්‍ය කලබලයක් බියක් ඇති කරගෙන විටමින් ගන්න. ඇයි අපිට එතනට යන්න නැතුව අර කුස්සියේ තියෙන කුළුබඩු ටිකෙන් ඒ වගේම කුස්සියේ තියෙන ඖෂධ වර්ග ටිකෙන් මේවා මේ ඈත් වෙන්න බැරි. සමීර මහත්තයා මෙහෙමයි. මොකද මේ ඕක බටහිර ජාතිකයක් කියලා තියෙනවානේ මේ හැම ගෙදරක්ම දේශීය ඖෂධ ගෙදරක් කියන්නේ. රොබට් නොක්ස්. ඒ නිසා මිනිස්සු ගොඩක් එක පිළිගන්නවා. මාත් පිළිගන්නවා. හැබැයි අපේ ගෙදර තමයි නියම කොරෝනා වලට තියෙන බෙහෙත තියෙන කුස්සිය. ඒකට තමයි ඔබතුමා කිව්වාගේ කුළුබඩු ටික. බලන්න සාදික්ක, වසාවාසි, කරාමුණටි, ගම්මිරිස්, එනසාල් මේවා තියෙන ලෝකේ අපට විතරයි. මේ සියලු දේවල් තියෙන. එතකොට කහ, ඉඟුරු මේ ඔක්කොම විස බීජ නාශක. කහ කියන්නේ ලෝකේ තියෙන ප්‍රබලම විස බීජ නාශකයක්. මම හැමදාම කියන්නේ කහ සුවල්පයක් අරගෙන එලකිරි ටිකකට වීදුරුවකට දාලා උදේට පානය කරන්න කොරෝනා ඇතුළු සියලුම වෛරස් රෝග වලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ තියෙන ගෙදර තියෙන කුළුබඩු ටික ආහාරයට හොඳට ගන්න. හැබැයි කුළුබඩු දාලා ගොඩක් උයන්න එපා. උයනකොට ඒකේ තියෙන ගුණාත්භාවය නැති වෙනවා. පුළුවන් තරම් කුළුබඩු දාලා දාන්න ඕනේ මාළුව බාගට ඉදෙනකොට දාන්න කුළුබඩු එකතු කරන්න. එතකොට අපිට ගුණාත්භාවය යකට ලැබෙනවා. මේක කුඩා ළමයාට පුරුදු කරන්න. අද මේ ඊයේ පෙරේද මම දැක්ක මේ ජනමාධ්‍ය තුලින් කුඩා ළමයින්ට දැන් හැදෙන කොරෝනාව පෙන්වන්නේ නැහැ ඒක ශක් මේ රෝගී. රෝගී පෙන්වන්නේ නැතුව රෝගී ආදිලා මං හිතන්නේ ළමයි දෙන්නෙක් අපිට අහිමි වුණා. ඉතින් ඒ වගේ අවාසනාවන්ත කාලයකට අපි ඇවිල්ලා තියෙන්නේ. හේතුව තමයි අපේ ශක්තිය හීන කරලා තියෙන්නේ අපේ ආහාර රටාවෙන්. ඒ නිසා අපේ ආහාර වලින්ම දැන් තියෙන දේශීය ආහාර වලින්ම අපි අපේ ශක්තිය ගොඩනගා ගන්න ඕනේ. ඒකට හොඳම උදාහරණ දෙකක් මං අද ගෙනල්ලා තියෙනවා. ඒ අපිව පෙන්නමු. අපි අනිවාර්යයෙන්ම ඒවා පෙන්නලා කතා කරමු. වටිනා පැල දෙකක් එහෙම නැත්නම් ශාක දෙකක් අපි ඔබට පෙන්වන්න ලෑසි. මේව හොයාගන්න තියෙනවා ඔබේ ගෙවත්තේ සමහරට තියෙනවා. ඔබ ගණන් ගන්න එකයි වෙලා තියෙන්නේ. අපි මේ වටිනාකම් ඒ දේවල් වලට ලබා දෙමු. එතකොට මේවෙන් අපිට ඈත්මත් වෙලා ඉන්න පුළුවන්කම ලැබෙයි. අපිට කියන්න මේ රංජන් මහන්දිර මහත්මයා තව මොනවද අපිට කෑම බීම විදිහට ගත්තාම මේ දවස්වල නිතරම එකතු කරගත්තට කමක් නැති දේවල් මේ අපේ ආහාර රටාවට. මේ දවස්වල අනිවාර්යයෙන්ම ගන්න ඕන දේවල් තමයි ඉඟුරු. අපි අනිවාර්යයෙන්ම ඉඟුරු කන්න ඕන. කහ හොඳට කන්න ඕන. එතකොට සූදුරු මාදුරු කොත්තමල්ලි රතුළු සුදුළු පුළුවන් තරම් ආහාරයට එකතු කරගන්න. අපිට සාමාන්‍යයෙන් දිනකට රතුළු උණු බික් ගෙඩි හතක් අටක් ආහාරයට ගන්න. රාත්‍රී නිින්දට යනකොට රතුළු උණු ටිකක් අනිවාර්යයෙන්ම කන්න. රතුළු උණු ගෙඩි හතරක් කාලා නිදා ගන්නකො හොඳට නිින්ද යනවා. මේක අත්හදා බලන්න. රතුළු උණු වල තියෙන පුදුමාකාර විස බීජ අපේ අනවශ්‍ය විස බීජ නාශකේ රතුළු උණු. ඒ වගේම සුදුළු උණු. පුළුවන් තරම් ආහාරයට ගන්න සුදුළු උණු ආහාරයට ගන්නව නම් පුළුවන් නම් ඔයාලට මීපැණි වල දාලා මාසයක් දෙකක් තියලා සුදුළු උණු ආහාරයට ගන්නව නම් ගුණාත්භාවය වැඩි. හෘදයට හිතකරයි. හෘද ශක්තිමත් කරනවා. එතක සුදුළුණු මීපැණි වල තියෙන පුදුමාකාර ගුණාත්මභාවයේ ඇත්තටම මනුස්සයාගේ මේ ශරීරය ශක්තිමත් කරනවා. ඒ වගේම තමයි අපි කෑමට ගන්න අපේ දිනපතා එදිනෙදා ආහාර වේලට එකතු කරගන්න පුළුවන් තරම් ධාන්‍ය ආහාරයට ගන්න. බත් කන්න හොඳට. එතකොට කව්පි කඩල මුං ඇට මේ වගේ දේවල් හොඳට ආහාරයට ගන්න. පුළුවන්කමක් තියෙනවා නම් හැම කෙනෙක්ම මිශ්‍ර කොළ කැඳක් බොන්න. ඒ කියන්නේ මිශ්‍ර කියන්නේ ගොටු කොළ මුකුණු යන කෝවක්ක කොළ විශේෂයෙන්ම එළබටු කොල්ල ටිකක් එකතු කරගන්න. සෙමට ගොඩාක් හොඳ ඉඩක් තමයි එළබටු. ඒ වගේම පුළුවන් නම් කළු හීනටි හාල් යොදා ගන්න. නැත්තම් අපිට පුළුවන් නම් මාවි ටිකක් හොයා ගන්න. මේවත් එක්ක සුවඳෙල් හාල් ටිකක් එක්ක කියන්නේ මේ කොල්ල කැඳ හදා ගන්න. හදාගෙන මේක පානය කරන්න. අපිට නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තව පුළුවන් නම් ඔයා කට්ටිය නිතරම ආහාරයට ගන්න මුරුංගා කොළ. අතුරු මුරුංගා. තරල් මුරුංගා. තරල් මුරුංගා කන්න කන්න අපේ ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මුරුංගක් කරලක් කන්න වැඩි හරියක්ම කොළ ආහාරයට ගන්න මුරුංගක්. මුරුංගක් කොළ කන තරමට අපි නිරෝගී වෙනවා. ඒ වගේම සතියකට සැරයක් පුළුවන් නම් කරපිංචා මිටක් කරන් හොඳට කොටලා අඬුකෝප්ප භාගයක ජූස් එක බොන්න හිස්බත්. අපේ ඇඟේ තියෙන විස ඔක්කොම අයින් වෙනවා. අපි නිරෝගීව ජීවත් වෙනවා. හරි. ඒ වගේම තමයි දැන් මේ දවස්වල ටිකක් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා මේ ජේෂ්ඨ පුරවැසියන්ට වයස අවුරුදු 60ට වැඩි අය සහ බෝනවන රෝග වලින් පෙළෙන අය. මෙවැනි අය මොනවද කොහොමද ආරක්ෂා වෙන්න ඕනේ සහ විශේෂයෙන් මේ ආහාර වලට එදිනෙදා තමන්ගේ ආහාර වලට මොනවද මොන වගේ දේවල් එකතු කරගත්තොත් හොඳයිද? ඇත්තටම මේ 60ට වැඩි අයට දෙන්න පුළුවන් හොඳ ජීර්ණ පද්ධතිය ඉක්මනට ජීර්ණ වෙන දෙයක් දෙන්න ඕනේ. ඒ වගේම කෙඳි සහිත ආහාර වැඩිපුර භාවිතා කරන්න දෙන්න. හොඳ පළතුරු කන්න දෙන්න ඕනේ. ඒ වගේ පළතුරු කියනකොට අපිට දැන් යන්න පුළුවන් නම් අපේ පළතුරු දෙකට
මේ පළතුරු වලින් කියනවා නම් හොඳම පළතුරු තමයි මේ අපි ගෙනල්ලා තියෙන්නේ මේ දෙලුම් කියන ශාකය. දෙලුම් කියන්නේ ලෝකේ හඳුන්වන්නේ සෞඛ්‍ය වලින් හඳුන්වන්නේ සෞඛ්‍යාංශයෙන් තියෙන හොඳම පළතුරු හැටියට තමයි මේ දෙලුම් කියන එක හඳුන්වන්නේ. එහෙනම් මේ දෙලුම් ශාකය දෙලුම් ගෙඩියේ අපට තියෙනවා එක දෙලුම් ගෙඩියක තියෙනවා සාමාන්‍යයෙන් අපි පිළිගන්න මතයක් තමයි ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න පුළුවන් බටහිර ජාතීන් පිළිගන්නවා රතු වයින් රෙඩ් වයින් කියන එක. එහෙම නැත්නම් ග්‍රීන් ටී කියන එක. ඒ වගේ තුන් ගුණයක බලයක් තියෙනවා මේ දෙලුම් එක ගෙඩියක. ගුණයක් තියෙනවා. මේ පේන්නේ දෙලුම් ශාකයක්. එතකොට මේ අපිට දෙලුම් ගෙඩියක් දෙලුම් ශාකයක් ඕනෙම ගෙවත්තක වගා කරගන්න පුළුවන්. ඒ වගේම හෘදයට හිතකරයි. එතකොට පෙනහළු වල තියෙන බිත්ති ශක්තිමත් කරනවා. මේ දෙලුම් වල. එතකොට අපි ඉස්සර පැරණි අපේ වෛද්‍යවරු අපේ දේශීය පාරම්පරික වෛද්‍යවරු පනා දින ලෙඩකට ගිහිල්ලා මිරිකලා දෙන්නේ දෙලුම් ඉස්ම ටිකක්. එතකොට මේ ලෙඩා තවත් පැයක් හරි හොඳට ජීවත් වෙනවා. ඒ තරම් අති ප්‍රබල ඖෂධයක් තමයි මේ දෙලුම් කියන්නේ. මේ වගේ පළතුරු අපි තියාගෙන තමා වෙනත් වෙනත් දේවල් වලට ගිහිල්ලා අපි මුලා වෙලා තියෙන්නේ. එතකොට 60ට වැඩි හැම කෙනෙක්ම සහ කුඩා ළමයාගේ පවා සියලු දෙනාම මේ දිනකට හෝ එක දෙලුම් ගෙඩියක් හරි දෙලුම් ගෙඩියෙන් කෑල්ලක් හරි ආහාරයට ගන්නවා නම් නිරෝගීව ජීවත් වෙනවා. දැන් අපේ වෙළඳපොලේ ගොඩක් තියෙන්නේ ඔය විදේශ රටවල් වල දෙලුම් ගෙඩි. ඔබ දැකලා ඇති ඒවා දැක්ක ගමන් කියන්න පුළුවන් මේවා නම් මේ අපේ රටේ දෙලුම් නෙමෙයි කියලා. ඒව වුණත් කමක් නැද්ද? සහ දැන් අපි ගහක් හිටව ගත්තාම ටිකක් අමාරුයි මේ ගෙඩි හැදෙන්නේ නැහැ සමහර ගස් වල. ගෙඩි මොණිද නැත්තම් මේ කොහොමද ශාක? ඒක තමයි. හොඳම උදාහරණේ තමයි අපි දැන් කෑමට ගන්න බැරි නම් අපිට පුළුවන් හුමාලය අල්ලගන්න. අපිට පුළුවන් මේ දෙලුම් කොළ ටිකක් කඩලා බෙලි කොළ ටිකක් කඩාගෙන පැංගිරි කොළ පහක් පස් වර්ගයක් අරගෙන හොඳට මුට්ටියකට දාලා හැබැයි මේක කරන්න රාත්‍රී කාලයට මොකද දවල් කාලේ මේක කරලා එළියට ගියාම අපේ ශ්වසනාල පද්ධතිය ලොකු වෙනවා. එතකොට අපිට විස බීජ අතුල් වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. රාත්‍රී කාලේ ගෙදරින් එළියට යන්නේ නැහැ. රාත්‍රී කාලේ හොඳට දුම අල්ලන්න. දුම අල්ලලා බලන්න සියලුම වෛරස් නැති වෙනවා. මේ දෙලුම් කොළ අපි මේ දෙලුම් ගහ කියන්නේ පුදුමාක මේක ඉන්දියාවේ සලකන්නේ දිව්‍ය ලෝකෙන් ගෙනල්ලා මේ මිහි පිට හිටවපු ගහක් හැටියට. ඒ තරම් වටිනාම පළතුරක් තමයි මේ දෙලුම් කියන්නේ. හරි. අපි ඒ කිව්වේ දෙලුම් ගැන. තවත් ශාකයක් එහෙම නැත්නම් ගහක් තියෙනවා දිව්‍ය ලෝකෙන් ගෙනල්ලා මේ අපේ ලෝකෙ හිටෙව්වයි කියලා ඔබට පෙන්වන්න තියෙන ශාකෙ. තාමත් වැඩගත්. ඔබ අහගෙන බලාගෙන ඉන්න. අපි විරාමයකින් පස්සේ කතා කරමු. රංජන් මොහන්දේරම් අපේ දේශීය වෛද්‍යතුමා තව පැලයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. බලන්නකෝ මේ පැලේ මේ බෙලි පැලයක්. ඉතින් බෙලි පැලයක් මොන්නේ බෙලි ගස් ඕන තරම් අපේ රටේ තියෙනවා. මොකද්ද තියෙන ප්‍රයෝජනේ වෛද්‍යතුමනි? ඇත්තටම සමීර මේ බෙලි කියන්නේ ඉන්දියානු ජාතිකයන් සලකන්නේ මේ දිව්‍ය ලෝකෙන් ගෙනල්ලා ලංකාවට හිටවුවා කියන ශාක්‍ය දෙකෙන් එකක් හැටියට තමයි බෙලිත් සඳහන් කරන්නේ. බෙලි ශාක්‍යයක් ගෙදර ඉස්සරහා හිටව ගන්න වාසනාවේ රුක්ෂය හැටියට. ඒක ලංකාවේ මිනිස්සුත් පිළිගන්නවා. ඒ කියන්නේ ඒ තරම් වටිනා ශාකයක් තමයි බෙලි කියන්නේ. බෙලි ගහ අපි ආයුර්වේදයේ ගන්නවා අර්සස් රෝගීන්ට ඉතාම වටිනා පළතුරක් තමයි බෙලි කියන්නේ. ඒ වගේම තමයි බෙලි වල තියෙන ඊගාව ගුණය තමයි මේ කාලේ අපේ ජීර්ණ පද්ධතිය ජීර්ණ නොවන ආහාර ජර අපේ එකතු වෙනවා තියෙන සියල්ල බැහැර කරනවා. ඊට කුඩා අන්ත්‍ර සහ මහා අන්ත්‍ර කියන්නේ මහා බඩවැල් වල සහ කුඩා බඩවැල් වල ඉන්න අනවශ්‍ය ශුද්ධ ජීවීන් සම්පූර්ණ අයින් කරනවා. එතකොට අනවශ්‍ය තරබාරුකම අඩු කරනවා. ඒ වගේම තමයි බඩ ඉස්සරහ නිරායයම අඩු කරනවා. නැඟ පැහැපත් කරනවා. ඒ වගේම තමයි මේ බෙලි කොළ කියන්නේ මේ ඇහැ තවරන්න පුළුවන් මිහි පිට තියෙන හොඳම ඖෂධය තමයි බෙලි කොළ තලලා මේ ඇස්වට ආලේප කරන එක. එතකොට ඇස්වල තියෙන රෝග සුව වෙනවා. ඒ වගේම තමයි මේ බෙලි කටු තම්බල වතුර බොනවා. චර්ම රෝග හොඳ වෙනවා. බෙලි මල් වල වතුර බොනවා. බෙලි මල් කියන්නේ අපිත් බොනවනේ. ඉස්සර අපිට තේ තිබුණේ නැහනේ. අපි අතීතේ පානය කරේ බෙලි මල්. බෙලි කටු තම්බල ඒ කාලේ ලෙඩක් තිබුණාද? ඒ කටේ හන්දි රෝග තිබුණාද? චර්ම රෝග තිබුණාද? වාත රෝග තිබුණාද? සෙම් රෝග තිබුණාද? වාපිත් සෙම් කියන සියලු රෝග වලට මේ බෙලි ගුණයි. ඒ වගේ තමයි උණ රෝගීන්ට. උණ රෝගය නැති වෙනවා. සෙම් ප්‍රතිශා ඒ කියන්නේ හෙම්බිරිස්සාව නැති වෙනවා. සම්පූර්ණ පාලනය කරන්න පුළුවන්. එතකොට වෛරස් නැසනවා. එතකොට ඒ වගේම තමයි අපේ මලබද්ධයට. බෙලි කියන්නේ අපිට බඩේලි යනකොටත් අපි ගන්නවා, බඩ වේලනකොටත් ගන්නවා. බෙලි. මේ දෙකටම හරියනවනේ බෙලි කියන්නේ. යන් බෙලි කියන්නේ මධ්‍යස්ත පළතුරක්. එතකොට මේ පළතුරේ තියෙන ගුණාත්භාවය කොච්චරද කියලා බලනවා නම් අපට කියන්න පුළුවන් අපේ තියෙන මේ ආතරයිටිස් රෝගයට හොඳම ඖෂධයක් තමයි බෙලි. ඊගාවට අපේ නහර ගැට ගැහෙන රෝගයට හොඳම ඖෂධයක් තමයි බෙලි. ඊගාවට අපේ තියෙන හෘද ශක්තිමත් කරන්න පුළුවන් හොඳම ඖෂධයක් තමයි බෙලි. එතකොට මේ බෙලි ගෙඩියෙන් අපට කරන්න පුළුවන් දේ අප්‍රමාණයි. බෙලි කොලෙන් කරන්න පුළුවන් දේ
අපිට කොච්චර කියලා නිම කරන්න බෑ මේ බෙලිගහේ තියෙන ඖෂධ වල මේ දවස්වල කොහොමද මේ කොරෝනාත් එක්ක වැදගත් වෙන්නේ බෙලි ඒකට තමයි මම මේ දෙක ගෙනාවේ අපිට හුමාලයේ අල්ලනවා නම් මේ බෙලිකොළ අනිවාර්යෙන් එකතු කරගන්න ඒ වගේම තමයි මේ අපිට දෙලුම්කොළ එකතු කරගන්න පැංගිරිකොළ එකතු කරගන්න පැංගිරිකොළයි බෙලිකොළයි දෙලුම්කොළ එකතු කරන් හොඳට හුමාලයක් අල්ලලා බලන්න අපේ විස බීජ සම්පූර්ණ විනාශ වෙලා යනවා එතකොට අපිට මේ හරහා කරන්න පුළුවන් විශාල මේ ක්‍රමවේද තියෙද්දි තමයි අපි මේ වෙනත් වෙනත් ක්‍රමවේදවලින් හොයාගෙන යන්නේ. නමුත් අද මේක මේ අර අපි කියනවා දෛවයාගේ සරදමකට ලක් වෙලා වගේ ආයෙත් කැරකිලා කැරකිලා ආවේ මුලට. දැන් ඇවිල්ලා තියෙන අපේ තැනට. දැන් අපේ තැනින් අපට පටන් ගන්න පුළුවන්. මම හැම වෙලෙම කියන්නේ එකයි අපේ දේ අමතක කරන්න එපා. අපේ දේ අරගෙන අලුත් දේත් ගිනි යන්න. අලු අපේ දේ අලුත් කරගෙන යන්න නැති කරගෙන යන්න. අනිවාර්යෙන් දැන් ඔන්න හොඳ තැනකට ආවා අපි අපේ දේවල් අමතක කිරීමත් එක්ක තමයි මේ හැම දෙයකටම ටිකක් පස්සට ගිහිල්ලා අපිට උත්තර දෙන්න වෙලා තියෙන්නේ මේවත් එක්ක අපි ජීවත් වෙනවා නම් අපිට පස්සට යන්න උමනාවක් නැහැ කියලා අපේ දේශීය වෛද්‍ය රංජන් මහන්දිර මහත්මයා කියනවා ඒකත් එක්ක වෛද්‍යවනේ අපි දකිනවා දැන් සමාජ මාධ්‍යයට ගියාම සෝෂල් මීඩියා වල Facebook ගත්තාම විවිධ වට්ටෝරු තියෙනවා මෙන්න මේ ටික හදලා තම්බල බොන්න හරියටම හරි කියලා හැබැයි කිසිම විශ්වාසයක් නැහැ සමහර groups වලට WhatsApp group වලට ඒ වගේම Facebook වලට Instagram වලට එක එක පණිවිඩ එනවා මෙන්න මේ ටික බොන්න අපේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා කියන කෙනෙක් කවුරුවත් නැහැ ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා අපිට නිවැරදිවම අපේ මේ දවස්වල ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පුළුවන් මොනවා හරි වට්ටෝරුවක් තියෙනවද වෛද්‍යතුමනි ඇත්තටම සමීර අපි කියන්න ඕනි මේ වෙලාවේ මේ මේ දවස්වල හැම කෙනෙක්ම බලන්නේ ජනප්‍රිය වෙන්නේ මොනවා හරි දෙයක් කරලා ඒ නිසා මේ කොරෝනා කියන භයානක මාරයක් වෙන සෙල්ලම් කරන්න හදන්න එපා ඒක මම ඇත්තටම රටේ ජනතාවට කියන්න ඕනි වගකීමෙන් කියන්න ඕනි ඔය කවදාකවත් බෙහෙත් බොන්න යන්න එපා මේ Facebook එකෙන් බලලා අපිට පුළුවන් නම් දේශීය හෝ ආයුර්වේද හෝ බටහිර හෝ කවුරු හරි කුමන හෝ පිළිගත හැකි වෛද්‍යවරයෙක් දෙන නිර්දේශයකින් පිට යන්න එපා කියන එක විතරයි අපිට කියන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න Facebook එකෙන් වැදගත් කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්න එපා. අපිට පුළුවන් නම් හොඳ වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ වෛද්‍යවරයා දෙන වට්ටෝරුව පාවිච්චි කරන්න. ඒක තමයි අපිට ඉල්ලන්න තියෙන. අපි ඒ වගේම අද වට්ටෝරුවක් ගෙනල්ලා තියෙනවා. අපි හැමදාම අපි බලමු දැන් මේ වට්ටෝරුවෙන් කොයි විදිහට සකස් කරගන්නේ කියලා. මේ තියෙන්නේ අපේ කොරෝනා සහ වෛරස් රෝග වලට වුණ හෙම්බ්‍රිසියාවට හැදිච්ච හදන බෙහෙත් එකක්. වෙනිවල් ගැට ග්‍රෑම් 10යි. අපි ආපහු බලමු. ඔව් ඔබතුමා කියන වෙනිවල් ගැට ග්‍රෑම් 10යි. අපිට වෙනිවල් ගැට ග්‍රෑම් 10ක් ඕනි. ඊගාවට කටුවැල් බටු ඕනි. ඉඟුරු ඕනි. ගම්මිරිස්. කොත්තමල්ලි ග්‍රෑම් 10ක් ඕනි. ගම්මිරිස් ග්‍රෑම් 3ක් ඕනි. කටුවැල් බටු ග්‍රෑම් 10ක් ඕනි. ඉඟුරු ග්‍රෑම් 5ක් දාන්න මේ දේශීය ඉඟුරු මේකට යොදා ගන්න. එතකොට සුදුළු උණු අපිට ග්‍රෑම් 10ක් ඒ කියන්නේ බික් 3-4ක් දාන්න ඕනේ. පාවට්ට ග්‍රෑම් පාවට්ට ගන්නකොට කොළ ගහේ දණ්ඩ ගන්න පුළුවන් තරම් ගහේ දණ්ඩ නැත්තම් මුල ගන්න. ඒකට හීන් අරත්තල ග්‍රෑම් 5ක්. මේවා ටික අරගෙන හොඳට වතුර කෝප්ප 8ක් දාලා මැටි මුට්ටියකට දාලා දර ලිපක තියලා පුළුවන් නම් බැරි නම් ඉතින් ගෑස් ලිපේ තියාගන්න. තියලා වතුර 8 එකට හින්දවන්න ඕනේ. ගෑස් ලිපේ වුණත් මද ගින්නේ හින්දව ගන්න. හොඳට මද ගින්න හින්දවගෙන අඬු කෝප්ප භාගයක් උදේ හවස බොන්න. මේක දිගටම කරන්න. මා සතියක් දෙකක් කුඩා ළමයාගේ පවා මහල්ලාට දක්වා මේක දෙන්න. මේ සියලු රෝග නිවාරණයි. මේවා තමයි ඖෂධ මේවා දැන් මේවා වැඩි වුණා මේ ප්‍රමාණය වැඩියෙන් ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රමාණය වැඩි කර එකතු කරගන්න. ගෙදර ඉන්න 10 දෙනෙක් ඉන්නවනම් 10 දෙනාට හරියන විදිහට මේක හදාගන්න. හදාගෙන බොන්න. කොප්පට එකකට හින්දව ගන්න ඕනේ. හැම වෙලේම මතක තියාගන්න මේක හින්දෙන්න තමයි ගුණාත්භාවය වැඩි වෙන්නේ. වතුර කෝප්ප 8ක් මේ තියෙන ඖෂධත් එක්ක හින්දෙනකොට බලන්න මේ වගේ තියෙන ගුණාත්භාවය මේ ජලයට එකතු වෙන එක. එකතු වෙලා අපි පානය කරන්නේ හොඳම ඖෂධ ටික නේද? එතකොට අපේ ලේ හොඳට පිරිසිදු වෙනවා. එතකොට මනස ශක්තිමත් වෙනවා. හැම වෙලේම මතක තියාගන්න මේ වෙලාවේ කරන්න ඕනේ මනස කියන එක හොඳට ශක්තිමත්ව තියාගන්න. දැන් මේ 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 වට්ටෝරුව අහිතකර කවුරුත් නැද්ද? නැත් මේක අහිතකර කිසිම කෙනෙකුට මේක අහිතකර නැහැ. ගැබිනි මාතාවකගේ ඉඳලා සියලු රෝගීන්ට වකුගඩු රෝගීන් පවා මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකට සීනි දාන්න ඕනෙත් නැහැ. මේකට පැණි දාන්න ඕනෙත් නැහැ මොනවා. මේක තනියෙන් පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක්. ඉතින් හැම වෙලේම අන්න එකයි මම කියන්නේ මේක පාවිච්චි කරනවා නම් අපි අතුරු ආබාධ වලින් තොර අහිතකර නොවන දේවල් අපි දෙන්න ඕනේ මේ කාලේ විශේෂයෙන්. දිනපතා වුණත් කමක් නැද්ද? මේක දිනපතා පාවිච්චි කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපට මේකේ අහිතකර මොනවද තියෙන්නේ මේ හැමදේම අපි දිනපතා ගන්න දේවල් තියෙන්නේ මේකේ තියෙන වෙනිවල් කියන්නේ ගහක ලීයක් ඈ
එතකොට කටුවල් බටු කියන්නේ මහ පොළොවේ හැදෙන ශාකයක්. ඉඟුරු කියන්නේ මේකේ කිසිම දෙයක් තියෙනවද බලන්න કૃතිම දේවල් මුකුත්ම නැහැනේ. මේ ඔක්කොම තියෙන ගස් වලින් ගන්න දේවල්නේ. එතකොට අපට අහිතකර වෙන්නේ කොහොමද? අපට කිසිම දෙයක් මේක අහිතකර නැහැ. මේක හිතකර දේවල් විතරයි තියෙන්නේ. මේ හිතකර දේවල් හිතකරම විදිහට අපි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මේ බොනකොට හැම වෙලෙම අපි එකක් මතක තියාගන්න මම සුවපත් වේවා. ලෝකයේ සුවපත් වේවා කියලා හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්න. හරි මේ තියෙන්නේ මේ ඔබට බලා ගන්න මේ අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්නේ නැති අපි කිහිපවතාවක්ම පෙන්වුවා. ඉතින් මේ විදිහට ඔබ මේ දේවල් පාවිච්චි කරනවා නම් අපේ දේවල් එක්ක ඔබ ඉන්නවා නම් නිරෝගීකම ආරක්ෂා කරගන්න පුළුවන් කියලා අපේ දේශීය වෛද්‍යතුමා කියනවා. බොහොම ස්තුති රංජන් මහන්දිරම් දේශීය වෛද්‍යතුමනි අද සම්බන්ධ වෙලා මේ වටිනා කරුණු කාරණා කිව්වට. අපි නැවත දවසක මුණ ගැහමු. ඔයගේ මුතුමන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. එසේනම් අපි අදට සමු ගන්නවා ඔබ අපේ දේවල් එක්ක ඉන්න අපේ දේවල් ආරක්ෂා කරගන්න එක තමයි පණිවිඩය අද වැඩසටහනේ. ඒ වගේම අපේ නිරෝගීකම ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ අපේ දේවල් එක්ක හිටියොත් විතරයි කියන එක හොඳින් මතක තියාගන්න. ඒක දැන් බටහිර වෛද්‍යවරු පවා කියන කතාවක් බවට පත් වෙලා තියෙනවා. ආයිබෝන් කොරෝනා වසංගතයත් එක්ක මුළු ලෝකෙම අහිමි වීම ගැන කතා කරන කාලයක්. ඒ අතරේ ඔබ දන්නවා මිනිස්සු ගොඩක් තැන්වල දුක්ුණේ මිනිස්සු අයිමීම හින්දා නෙමෙයි, ඒ මිනිස්සු වෙනුවෙන් කැප කරපු කාලය ගැන කල්පනා කරලා. එහෙම හිතලා කාලය ගැන කතා කරද්දී තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් නිරෝගී පුද්ගලයන් බවට රෝගී පුද්ගලයන් පත් කරන්න, ගිලුණුන් නිරෝගී පුද්ගලයන් බවට පත් කරන්න කැප වුණ ආයුර්වේද වෛද්‍යවරයෙකුට අපි අද මේ සාකච්ඡාවට ආරාධනා කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය චන්න ජිනසේන මහත්මිය තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝන් වෛද්‍යතුමනි, දැන් මුලින්ම අපි මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන කතා කරද්දී අපිට පොඩ්ඩක් පැටලෙන අවස්ථා එමටයි. හේතුව තමයි අපේ රටේ ඉන්න පාරම්පරික වෛද්‍යවරු, ඒ වගේම දේශීය වෛද්‍යවරු කියනවා, ආයුර්වේද වෛද්‍යවරු කියනවා, උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු කියනවා. මට මුලින්ම කියන්න වෛද්‍යතුමනි, මොකද්ද මේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරේ කියන්නේ කවුද සහ ඔහුගේ භූමිකාව මොකද්ද? ඇත්තටම උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරේ කියන්නේ වසර උසස් පෙළට විද්‍යාංශයෙන් මුහුණ දීලා උසස් පෙළ විද්‍යාංශයෙන් සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා වසර පහක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ඊට පස්සේ අවුරුද්දක සීමාවාසික වෛද්‍ය පුහුණුව රෝහල් තුලත් ගන්න වෛද්‍යවරයෙකුට. මෙතනදී වැදගත්ම කාරණේ තමයි මෙවැනි වෛද්‍යවරයෙක් වසර පහක කාලයක් සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබනවා. මෙම අධ්‍යාපන කාලය තුලදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, ඊටත් අමතර දේශීය වෛද්‍ය ක්‍රමය සහ අනිකුත් වෛද්‍ය ක්‍රමන්ගේ යම් යම් කොටස් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒකේ තියෙන වැදගත්කම තමයි ඔබට ඔබ වෙනත් කිසියම් වෛද්‍ය ක්‍රමයක ප්‍රතිකාර ගත්තා නම් ඒ සම්බන්ධව ගත්ත ඉතිහාසය, ඒ සම්බන්ධ රිපෝර්ට්ස්, ඒ හැම දෙයක්ම බැලීමේ හැකියාව ආයුර්වේද වෛද්‍යවරයෙකුට තියෙනවා. ඒ අනුව ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවට ඔබ හමු වෙන්න යනවා නම් ඔබගේ පැරණි දේවල් හිස්ටරි එක හැමදේම අරගෙන ඔහුත් එක්කලා කතා කරලා නිවැරදි ප්‍රතිකාරයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ දවස්වල වැඩි වශයෙන් කතාබහට ලක් වෙන කාරණයක් තමයි මේ බෝනවන රෝග. බෝනවන රෝග තියෙන අය ටිකක් පරිස්සම් වෙන්න කියලා කියනවා. මොනවාද මේ බෝනවන රෝග කියලා කියන්නේ? ඇත්තටම අද අපි ගොඩක් කතා කරන්නේ බෝ වෙන රෝග සම්බන්ධයෙන් මේ කොරෝනා වසංගතයත් එක්කලා. නමුත් බෝ නොවන රෝගයක් කියලා හඳුන්වන්නේ තවත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සංක්‍රමණය වෙන්න බැරි රෝගයක්. මේවැනි රෝග අපි ගත්තොත් හදවත් රෝග විශේෂයෙන් ගන්න පුළුවන්. ඊටත් අමතරව ආතරයිටිස් වගේ රෝග තත්ත්ව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩක් දියවැඩියාව වගේ රෝග තත්ත්ව. මේ හැම දෙයකදීම තව කෙනෙක්ගෙන් තව කෙනෙකුට ඒක බෝ වීමේ හැකියාවක් නැහැ. නමුත් පාරම්පරිකව උරුමයෙන් එන්න පුළුවන්. මෙතෙන්දී වැදගත් කාරණේ තමයි ලෝකයේ මිය යන පුද්ගලයන්ගෙන් 60%, 70%කට අතර වැඩි ප්‍රමාණයක් මිය යන්නේ මේ බෝ නොවන රෝග වලින්. දැන් මේ බෝනවන රෝගවලට වෛද්‍යතුමනි අපේ ආයුර්වේදයේ මොනවා හරි ඖෂධ තියෙනවද, බෙහෙත් තියෙනවද නිට්ටාවටම සුවපත් කරන්න පුළුවන්ද? ඔව්, බෝනවන රෝග ගැන කතා කරනකොට වඩාම වැදගත් කාරණේ තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හැම වෙලෙම කතා කරලා තියෙනවා රෝගවලින් ආරක්ෂා වීම. ඒක ඉතාම වැදගත් කාරණයක්. අපි රෝගයකට ප්‍රතිකාර ගන්න කලින් මට මේ රෝගේ හැදෙන්නේ නැතුව කොහොමද පවත්වාගෙන යන්නේ කියන කාරණේ. ඒ කාරණේදී රෝගී මේ මිනිසුන්ගේ ස්වස්ථතාවය, නිරෝගීකම ආරක්ෂා කිරීම ගැන ආයුර්වේද වෛද්‍යවරේ වෛද්‍ය ක්‍රමයේ කතා කරලා තියෙනවා. ඒ අතරින් ප්‍රතිකාර ගැන කතා කරොත් බෝ නොවන
රෝග සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ වසර 5000කට වඩා පැරණි ඉතා විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමයක් මේ වෛද්‍ය ක්‍රමෙන් ශරීරයේ තියෙන ඕනම ලෙඩකට ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා නමුත් මෙතෙන්දි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන රෝගයෙන් රෝගයටත් රෝගියාගෙන් රෝගයටත් මේ ප්‍රතිකාර ක්‍රමවේද වෙනස් වෙනවා ඒ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉතා සාර්ථක ප්‍රතිකාර ඔබට මේ ලෙඩ රෝග සඳහා ලබා ගන්න පුළුවන් තවත් දෙයක් කියන්න මම කැමති ඔබට ප්‍රතිකාර ලබා ගැනීමදී වෙනත් වෛද්‍ය ක්‍රමයක වගේම පහසුවක් දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙනවා කියලා මතක් කරන්න කැමතියි. ඒ කියන්නේ ඒ සඳහා බටහිර සාමාන්‍ය රිපෝට්ස් එහෙම පාවිච්චි කරලා තමයි ප්‍රතිකාර කරන්නේ. අනිවාර්යයෙන්ම ඔව්. අවශ්‍ය රිපෝට්ස් පාවිච්චි කළා. මොකද වෛද්‍යවරයෙක් වශයෙන් අපි බැඳිලා ඉන්න රෝගියාට සත්‍ය තහවුරු කරන්න ඒකට අදාළ රිපෝට් රෝගියාටත් ඒතුට දැනගන්න පුළුවන් මේ රිපෝට්ස් වල තමන්ගේ කොහොමද රෝග තත්ත්වය වෙනස් වෙන්නේ. දැන් රෝගීන් ඉස්සර වගේ නෙමෙයි ගොඩක් බුද්ධිමත් ඒගොල්ලන්ට ඕන වෙලාවක අන්තර්ජාලය පාවිච්චි කරලා උනත් දෙයක් දැනගැනීමේ හැකියාව තියෙනවා. මේ රිපෝට්ස් මත मे दसमाजे वर्तमान तीन लघु प्रश्नक हदवत् रोग विनेट वीट कथागर सिद्धवेला ओणम रोहलक लमारोहलक उना मे हदवत् विनम एक वेडिदूनुकरा सिद्धवेला वाट प्रतिपादन वेडियंग वैकरा सिद्धवेला आयुर्वेदे वैद्य तो मुनि प्रतिकार तीन मे हदवत् सदा ඇත්තටම ඔව් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හදවත් රෝග සඳහා ප්‍රතිකාර පවතිනවා දැනටත් හදවත් රෝග සඳහා ප්‍රතිකාර කරනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙතෙන්දි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ නාල අවහිර වීම හදවතේ නාල අවහිර වීම ඊට අමතරව කපාටවල ගැටළු සඳහා විශේෂයෙන්ම සාර්ථක ප්‍රතිකාර පද්ධති ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පවතිනවා ගොඩක් වෙලාවට ශල්‍ය කර්මයකට යන්න අකමැති රෝගීන් ගොඩක් වෙලාවට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් එක්ක එකතු වෙනවා අපි දන්නවා මේ සමහර තැන්වලදී අපේ රෝගීන් මම්මුලා වෙනවා මේ රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න ගිහිල්ලා හරිතැනකට ගියේ නැත්නම් රැවටීමකට ලක් වෙනවා ඒ වගේ අපි ඕනතරම් ප්‍රවෘත්ති හරහා දකිනවනේ ඔය කැන්සර් වලට එහෙම බෙහෙත් ගන්න ගිහිල්ලා ලොකු මේ අසරණතාවයන් වලට මිනිස්සු ලක් වෙලා තියෙනවා වෛද්‍යතුමනි අපිට කියන්නකෝ මේ බෝනවන රෝග ගැන කතා කරපු වෙලාවේ තව මොනවද ආයුර්වේදයේ ඖෂධ තියෙන්නේ බෝනවන රෝග සඳහා මොන වගේ රෝග වලටද විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් ආතරයිටිස් වගේ රෝග තත්ත්වවලට සාර්ථක ප්‍රතිකාර තියෙනවා රෝගිනුත් ඒක දන්නවා ඊටත් අමතරව ගොඩක් බහුලව පවතින ආත්මා ආශ්‍රිත රෝග ඊටත් අමතරව මේ කිඩ්නි ආශ්‍රිත රෝග සඳහාත් සාර්ථක ප්‍රතිකාර තියෙනවා අනික අර සමීර ඔබ කිව්ව දෙයට මම කියන්න කැමති රෝගී මන්මුලා වීම සම්බන්ධයෙන් ඔබට පුළුවන් රජයේ ආයුර්වේද රෝහලකට යන්න සුදුසුකම් ලත් වෛද්‍යවරු රජයේ ආයුර්වේද රෝහල්වල ඉන්නවා ඔවුන්ගෙන් සාර්ථක ප්‍රතිකාර ගැනීමේ හැකියාවක් තියෙනවා මොන වගේ ඖෂධද මේ මේ වගේ දේවල් වලට භාවිත කරන්නේ ආයුර්වේදේ ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රශ්නයක් අපිට ගොඩක් වෙලාවට මේ වෛද්‍ය ක්‍රමයත් එක්කලා කල්පනා වෙන්නේ ඔබට මේව හොයන්න යන්න වෙයිද ඔබට ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්කලා මේව භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවද කියන කාරණේ ඇත්තටම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නවීන විද්‍යාවත් එක්කලා සම්බන්ධ වෙලා ඔබට භාවිතයට පහසු ඕනෑම කාර්යබහුල රෝගියෙකුට භාවිතයට පහසු ඖෂධ ලබා ගැනීමේ හැකියාව දින ඔබේ වෛද්‍යවරයා හමු වෙලා ඔබගේ ජීවන රටාව ලයිෆ් ස්ටයිල් එක අපි කියනවා ඒක කොහොමද කියලා ඒ උත් එක්කලා කතා කරලා ඔබට අවශ්‍ය ප්‍රතිකාර ගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම ආයුර්වේද ඔසුසලුත් දැන් වෙනදට වඩා දියුණුයි ඔබට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ හැකියාවත් ඉතා පහසුවෙන්ම කරගන්න පුළුවන් අපි නොදන්නා වුණාට බොහෝ දේ ආයුර්වේදයෙන් කරන්න පුළුවන් විශ්වාසය තියෙන්න ඕනි සහ ඒ નિවරදිව ප්‍රතිකාර කරනවාද ඒ අපිට බලා ගන්න පුළුවන් ඒ නිසා අපේ තියෙන සාමාන්‍ය බෝනවන රෝග සඳහා ආයුර්වේදයේ පිහිට පතන්න ඔබට වෙන්දට වඩා විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන්කම ලැබෙනවා වෛද්‍යතුමනි දැන් මේ සියල්ලත් එක්ක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබතුමාව හම්බ වෙන්න ඕනි කියලා ඇවිල්ලා මොන ආකාරයෙන්ද ඔබතුමාව මුණ ගැහිලා මේ ගැන සාකච්ඡා කරන්න කතා කරන්නේ ඇතර මම ව්‍යාපාරිකයෙක් ඒ වගේම ව්‍යවසායකයෙක් මම ප්‍රතිකාර කරන්නේ සාමාන්‍යයෙන් ඒ සතියේ එක දවසක් වගේ තමයි මම පෙර සඳහන් කරපු විදිහට ඔබට ඕන වෙලාවක රජය ආයුර්වේද රෝහලකින් මේ සඳහා ප්‍රතිකාර ගන්න පුළුවන් මම හම්බෙන්න කැමති කෙනෙකුට 0.7 0.7 406 486 අංකයට එමතුමක් ලබා දීලා සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා 0.7 0.7 406 486 දුරකථන අංකය ඔබ මතක තියාගන්න 0.7 0.7 406 486 දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන්කම ලැබෙනවා එතුමාව හම්බ වෙලා ඔබට තියෙන රෝගී තත්ත්වයක් තියෙනවනේ සාකච්ඡා කරලා මොන ආකාරයෙන්ද ඖෂධ ලබා ගන්න කියලා මේ කතා බහ කරගන්න ඒ අතරේ වෛද්‍යතුමනි දැන් මේ දවස්වල මේ බෝනවන රෝග දැඩි බලපෑමක් තියෙනවා කියලා කියනවනේ මේ කොරෝනා වසංගතයට ඒ කියන්නේ බෝ නෝන රෝග තියන අයට
මේ කොරෝනා වසංගතෙන් වෙන හානිය වැඩි කියලා කියනවා. අපි ඒ ගැන ටිකක් කියමු. ඇත්තටම එතනදී බෝ නොවන රෝග තියෙන එකටම වඩා එතන වැදගත් වෙන්නේ පාලනයෙන් තොරවීම. ගොඩක් වෙලාවට රුධිරේ සීනි මට්ටම වැඩි රෝගියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධි රුධිර පීඩනය තියෙන රෝගියෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවන රටාව වෙනස් කරලා ආහාර රටාව වෙනස් කරලා පාලන මට්ටමින් පවතිනවා නම් ඉතාම වැදගත් කාරණේ ගොඩක් අයගේ දැන් අපි ගත්තු රුධිරේ සීනි මට්ටම සැලකුවොත් ගොඩක් වෙලාවට ඒක ඖෂධ ලබා ගැනීමත් එක්කම නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා හැම වෙලෙම වැඩිපුර පවතින්නේ. අනේ මේ දේවල් ගැන කල්පනා කරලා මේ ගොඩක් වෙලාවට ගෙදර ඉන්නේ මේ දවස්වල ඒක නිසා ගන්න ආහාර ප්‍රමාණය මම හිතන්නේ අර ව්‍යායාම අඩුකමත් එක්කලා වැඩි ආහාර ප්‍රමාණය ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕන වෙනදා වගේ ඔබට දැන් ව්‍යායාම කරන්නත් හැකියාවක් නැහැ. ඒක නිසා ආහාර රටාව විහන රටාව හරියට හදාගෙන බෝ නොවන රෝගයක් පවතිනවා නම් අපිට ඒක එකපාරට හොඳ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට පුළුවන් ඒක අපේ ලෙවල් එකට ගෙනල්ලා තියාගෙන ඉන්න මේ කාල සීමාවෙදී ඒක ඉතාම වැදගත්. සීනි ගොඩක් වැඩි කෙනෙක් නම් ඔබ සීනි ආහාරයේ සම්පූර්ණයෙන්ම නවත්තලා ඒ ලෙවල් එකෙන් තියාගත්තොත් මේ වගේ වෙලාවක ඉතාම වැදගත්. හරි. ඉතින් ඒ කාරණේ තාමත් සාර්ථකව කරගන්න පුළුවන් හොඳම ප්‍රතිකාර ක්‍රමයක් තමයි ආයුර්වේදය කියලා කියන්නේ. මෙතුමව සම්බන්ධ කරගන්න පුළුවන් නැවත මම දුරකථනය මතක් කරන්න 0707 406 486 දුරකථන අංකය. බොහොම ස්තුතියි චන්දජනසේන වෛද්‍යතුමනි අපිත් එක්ක අද දවසේදී සම්බන්ධ වුණාට මේ වටිනා කියන කාරණා ජනතාවට කිව්වට. එසේනම් ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ආයුබෝවන්.